සැමදා සමහන් සැමදා සුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂඥ කමිටුව විසින් සම්පාදනය කළ නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විද්වත් කතිකාවක් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ පැවැත්වුණා. බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය විසින් මෙම විද්වත් කතිකාව සංවිධානය කර තිබුණා. වරින් වර යානුකම ව්‍යවස්ථා සංශෝධන මේ සියල්ලගෙම තිබුණ අපි දුටුවදී තමයි යම් පෞද්ගලික අවස්ථාවයන් සහ යම් යම් කණ්ඩායම්වල අවස්ථාවයන් ප්‍රමුඛ කරගෙන තමයි මේ සියල්ලම සකස් වෙලා තිබුණේ. ඉතින් මේ නව ආණුකම ව්‍යවස්ථා කිටුම්පත මේ රටේ තිබෙන ඒකීය භාවය පිළිබඳව පැහැදිලිව නිර්වචනයක් ඉදිරිපත් කරලා තිබෙනවා. බෙදිය නොහැකි නොබෙදුණු මක්නිසාද මේට කලින් ජයම්පති වික්‍රමරත්න මෙතුමා සකස් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන රුමිත් නාඩු කියන වගන්තියක් තිබුණා. ඒකීය රාජ්‍ය බොහොම සූක්ෂම විදිහට අර්ථ නිරූපණය වෙනස් කරලා පෙරල් ක්‍රමයකට රට බෙදුම් වාදයකට යන ආකාරයේ ඒ සකස් කිරීමක් වචන විග්‍රහයක් තිබෙන බව අපි දන්නවා. අද බොහෝ දිනක් අපින් අහන කාරණයක් තමයි මේ අපි සකස් කරලා තියෙන ව්‍යවස්ථාවේ 13 තියෙනවද? ඒ 13 අපි විරුද්ධ පළාත් සභාවක් තියෙන නිසා නෙවෙයි. අපි 13ට විරුද්ධ මේ රටේ ආණ්ඩුවට වඩා පළාත් සභාව බලගත් කිරීම නිසා. අපේ පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීතර භාවය නැති කරලා තමයි 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කළේ. ඒ නිසා 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් මේ රටේ ඇති උනේ මධ්‍යම රජයේ තියෙන ව්‍යවස්ථා දායක බලය බාල්දු කළා. ඒ නිසා අපේ පළවෙනි කාර්තව්‍ය උනේ මේ රටේ පාර්ලිමේන්තුව උත්තරීතර පාර්ලිමේන්තුවක් කරන්න. මේ රටේ පාර්ලිමේන්තුව හදන නීති උත්තරීතර විය යුතුයි. කිසිම යටහත් සංවිධානයකට සභාවකට පාර්ලිමේන්තු නීති අභිබවා ක්‍රියාත්මක කරන නීති හදන්න ඉඩ දෙන්න බැහැ. අනේක ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිගත්ත නිසා තමයි අපි මේ ව්‍යවස්ථාවට ඇතුළත් කළේ. පළාත් සභාවට තමන්ගේ ප්‍රදේශය සඳහා අවශ්‍ය නීති සකස් කරන්න පුළුවන් යම් යම් විෂයන් සම්බන්ධව. ඒත් පාර්ලිමේන්තුව යම් කිසි නීතියක් ඒ විෂය සම්බන්ධව පැනෙව්වොත් හෝ පනවල තියෙනවනම් ඒ පාර්ලිමේන්තු නීතිය පළාත් සභා නීතිය අභිභවා ක්‍රියාත්මක වෙනවා කියන. අනේකයි මම කියන්නේ මේ 13 අපි මේක ඇතුළට දැම්මේ නැහැ කිය. පළාත් සභාව ක්‍රියාත්මක කරන්න ඕනේ ඒ පළාත තුල තියෙන පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගය. එතකොට මේ පළාත් සභාව ওই 13 තියෙන පළාත් සභාව නෙමෙයි. අපිට උනම් වෙන නමක් දාගන්න පුළුවන්. අපි මේ දේශපාලඥයත් එක්ක කතා කළා අවුරුදු දෙකක් තිස්සේ. අපිට ලැබිච්ච අදහස තමයි ඒ අය මේ 13ට කැමතියි. ඒ මොකද ඒ අය තමන්ගේ දූදරුවන්ට ක්‍රීඩාකරනද තලයක් හදලා තමන් විශ්‍රාම ගිහාම ප්‍රමෝට් කරන්න පුළුවන් සංස්කෘතියක් මේ රටේ ඇති වෙලා තියෙනවා. මේ ව්‍යවස්ථාව හදලා දැන් 2022 ඉඳන් ආණ්ඩු පක්ෂයෙන් සහයෝගයක්වත් නැහැ, විපක්ෂයෙන් සහයෝගයක්වත් නැහැ. මේක ගැන කතා කරපු කෙනෙක් නැහැ. ඒකට හේතුව මේක දේශපාලඥයන්ට හිතකර ව්‍යවස්ථා කෙටුම්පතක් නෙමෙයි.